ජීවිතයක් වෙනස් කරන්න අරමුණු වලට පුළුවන් ඉලක්ක වලට පුළුවන් ඒ ඒ කාලෙට අපි හිතන විදිහට ජීවිතය වෙනස් කරන්න පුළුවන් අපි ඉස්සර හිතුව විදිහට නෙමෙයි දැන් හිතන්නේ මේ දැන් හිතන විදිහට නෙමෙයි හිත හිතන්නේ ඒ තමයි හැටි හිතන විදිහත් එක ජීවිතේ වෙනස් වෙනවා අපිට තියෙන අරමුණු ඉලක්කත් එක ජීවිතේ වෙනස් වෙනවා කියලා කිව්වට පස්සේ එතනින් එහාට ගිහලා ඔබ කියයි වගකීම් එක්ක ජීවිතේ වෙනස් වෙනවා කියලා ඔව් අපි වයසින් මුහුකුරා යනවා කියලා කියන්නේ අපිට වගකීම් වැඩි වෙනවා. අපි සාමාන්‍යයෙන් අනිත් අයත් ගැන හිතනවනේ. තමන් ගැන විතරක් හිතන්නේ නැහැ ජීවිතේ. ඔහොම ටිකක් ජීවිතේ ඉස්සරහට යනකොට පවුලක් ඇතුලේ මව්පියන්ට වගකීම් තවත් වැඩියෙන් දැනෙනවා. විශේෂයෙන් දරුවෝ ඉන්නවා නම් දරුවෝ ගැන හිතනවනේ කොහොමත් නේද? ඉතින් එහෙම වගකීම් දරන මව්පියන්ට අද දරුවෝ ගැන ටිකක් වැඩිපුර දැනගන්න අවස්ථාවක් තියෙනවා. අපි ටිකක් වැඩිපුර හිතන්නේ නැති පැත්තක්. දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැන හිතනවද? එයාලා හිතන්නේ කොහොමද? එයාලට දැනෙන්නේ කොහොමද? ඒ හිතන දැනෙන දේ එයාලට බලපෑම් කරන්නේ කොහොමද? අද ජීවිතයම ධාරායක අපි 얘 ගැන කතා කරමු. 얘 ගැන කතා කරන්න එන්න කියලා මෙදිරියට අපි ආරාධනා කළා. සායනික මනෝවිද්‍යාඥ සහ මනෝවිද්‍යාව පිළිබඳ කථිකාචාර්ය අචිනී රණසිංහට ආයුබෝවන් සුබදාසනක්. සුබදාසනක් අචලා. අපි අපේ මානසික සෞඛ්‍ය ගැන හිතනවා. දැන් අද හිතවතුනි අවුරුදු 4න් එහාට ගිහිලා ටිකක් තේරෙන වයසට දරුවෝ ටිකක් කියන්නේ තරමට තේරෙන වයසට ඉන්න දරුවන්ගෙන් එහාට මේ කතා කරන්නේ. ඇයි දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැන අපි හිතන්න ඕනේ? ඔව්. ඇත්තටම දරුවන්ගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලු ගැන අපි පර්යේෂණ කරනකොට දැකලා තියෙන දෙයක් තමයි අචලා දැන් ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 10%ත් 20%ත් අතර ප්‍රමාණයක් දරුවෝ විවිධ මානසික ගැටලු වලින් පෙළෙනවා කියන එක. ඉතින් එතකොට මේ ගැටලු නිවැරදිව හඳුනා ගැනීම සහ ඒවාට ප්‍රතිකාර කිරීම ඉතාම වැදගත්. මොකද මේ ගැටලු වලට ප්‍රතිකාර නොකරොත් ඒක දරුවාගේ එකක් තමයි පෞරුෂ වර්ධනයට සමාජයත් එක්ක ඔහු ඇය ගනුදෙනු කරන ආකාරයට ඒ වගේම පාසල් වැඩ කටයුතු වලට ඍජුව බලපාන බව අපි දැකලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ මානසික ගැටලු විශේෂයෙන්ම අපි පොඩි කාලේදී ප්‍රතිකාර කරේ නැත්නම් වැඩිහිටි වියට යනකොට පවා මේ ගැටලු වල බලපෑම දරුවන්ට ඒ විදිහටම තියෙන බවත් අපි හොයාගෙන තියෙනවා. දරුවන්ට එහෙම ගැටලුවක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්ද? දැන් සමහර වෙලාවට හැමදේම දෙනවනේ මේ අය කෙලිදෙලෙන් කාලය ගත කරනවා. කිසි ප්‍රශ්නයක් නැතුව අනිත් දේවල් කියන්නේ සෙල්ලම් කරන දේවල් පාසල් වලට කඩිතු පෙර පාසල් වලට කඩිතු කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි හිතේ ප්‍රශ්නයක් තියෙනවා වෙන්නත් පුළුවන්. හඳුනගන්නේ කොහොමද? විශේෂයෙන්ම ඕනම මානසික රෝගයක් ගැන කතා කරොත් අපි මානසික රෝගයක වෙනස්කම් තුනක් දකිනවා. එකක් තමයි දරුවෙක් හිතන පතන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම දරුවාගේ චිත්ත වේගවල වෙනස්කම්. ඒ කියන්නේ වෙනදට සතුටෙන් සාමාන්‍ය විදිහට ඉන්න දරුවෙක් නිතරම බයෙන් ඉන්නවා නම් නිතරම දුකෙන් ඉන්නවා නම් එහෙම නැත්නම් තරහ ගන්නවා නම් එතන මානසික රෝගයක ලක්ෂණයක් තියෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් චර්යාවේ වෙනස්කම්. විශේෂයෙන්ම අපි දරුවන්ගේ චර්යාමය වෙනස්කම්ුත් දකිනවා මානසික රෝගී අවස්ථාවල. ඉතින් විරෝගයෙන් රෝගයට මේ අංග තුන වෙනස් වෙනවා. නමුත් පොදුවේ කතා කරොත් ඕනම මානසික රෝගයක මේ ලක්ෂණ තුනේ වෙනස්කම් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. අපි නම් ටිකක් හංගගෙන හරි ඉඳි හිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් දරුවන්ට එහෙම බෑනේ. ඒ නිසා හඳුනගන්න පහසුයි මට හිතෙන විදිහට. ડોક્ટર කොහොමද කියන්නේ මොන වගේ හැසිරීම් වෙනස්කම්ද යාලා පාසලේදී වෙනස්ද ගෙදරදී වෙනස්ද මොන වගේ වෙනසක්ද මේ තියෙන්නේ? ඔව් දැන් විශේෂයෙන් දැන් ඔබ පාසලේදී චර්යාවේ වෙනසක් ගැන කතා කරපු නිසා ගෙදරදී වගේම අපි දකිනවා විශේෂයෙන්ම මේ අධික්‍රියාකාරීත්වය සහ අවධානයේ ගැටලු අපි ඉංග්‍රීසියෙන් කියනවා attention deficit hyperactive disorder කියලා ADHD කියලා අපි කෙටි යෙදුමක් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම මෙන්න මේ රෝග තත්ත්වය අද අපි දකිනවා සායනික කටයුතු වලදී දරුවන් අතර ඉතා බහුලව දකින්නට ලැබෙන තත්ත්වයක්. මේක අඳුන ගන්න එක වැදගත්. මේක ඇත්තටම අපි කාරණා දෙකක් කතා කරනවා. එකක් තමයි අධික්‍රියාකාරීත්වය. සමහර දරුවන්ට අධික්‍රියාකාරීත්වය නැහැ අවධානයේ ගැටලු. ඊළඟ කාණ්ඩේ මේ දෙකම පෙන්වන දරුවෝත් ඉන්න පුළුවන්.
දැන් විශේෂයෙන්ම අධික්‍රියාකාරීත්වය ගත්තොත් මේක මේ සාමාන්‍ය දඟකමෙන් ඔබට ගියපු දඟයක් තමයි අපි දකින්නේ. එතකොට අපි දකිනවා සමහර විට ගුරුවරු මේක ගැන අම්මලා දැනුවත් කරත් අම්මලා කියනවා අපිට ඇවිල්ලා දරුවෝ දඟයිනේ, මෙයාගේ තාත්තත් මේ වගේ පොඩි කාලේ එහෙම කියලා. නමුත් අධික්‍රියාකාරී දරුවෙක්ගේ දඟකම නැත්නම් මේ අධික්‍රියාකාරීත්වය විවිධ විදිහට විද්‍යාමාන වෙනවා. එකක් තමයි අපි දකිනවා දැන් පාසලේ හැම දරුවෙක්ම ඉඳගෙන පිළිවෙලට වැඩක් කරනකොට මේ දරුවෝ කොහොම හරි නිකන් පොතේ මොනවා හරි දෙයක් කුරුටු ගාලා හැම වෙලේම පන්තිය ඇවිදිනවා. නැත්තම් වතුර බොන්න යන්නද, ටොයිලට් එකට ගිහිල්ලා යන්නද කියලා පන්තියෙන් එළියට යනවා. ඩෙස්පුටු උඩ නැගලා දඟ කරනවා. ඒ වගේම තමයි මේගොල්ලෝ තමයි අර පන්තියේ ටිකක් අර කතා පෙට්ටිය වෙන්නේ. කොච්චර හරි ළඟ ඉන්න බබත් එක්ක කතා කරන්න බලනවා. පෝලිමක උදේ රැස්වීමේ ඉන්නකොට ටීචර්ස්ලා හැම වෙලේම කම්ප්ලේන් කරනවා, කඩියෝ කාලා වගේ දඟලනවා, එක විදිහකට කෙලින් ඉන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි ඒගොල්ලන් අර හරියට වයින් කරලා වගේ අර බලාගෙන ඉන්න බැරි තරමට දඟලනවා, උඩ පනිනවා, දුවනවා ඒ වගේ. ඉතින් ඒක තමයි අධික්‍රියාකාරීත්වය කියන්නේ. ඒ වගේම තමයි අවධානයේ ගැටලු තියෙන දරුවෝ නියත වශයෙන්ම අධික්‍රියාකාරී විය යුතු නැහැ. අවධානයේ ගැටලු තියෙන දරුවන්ගේ අපි දකින දෙයක් තමයි හැම වෙලාවෙම කෙයාලස් මිස්ටේක්ස් කියලා කියන්නේ ඇලපිලි පාපිලි හලලා ලියනවා, ගණන් එකතු කරද්දි 6යි 5යි 11යි කියලා එක දාලා අනිත් පැත්තට එක දැම්මහම එකතු කරගන්න අමතක වෙනවා, ඉරි ගහන්න තියෙන එකට රවුම් කරනවා, අර ඒ වගේ. කොච්චර කියලා දුන්නත් එහෙමයි. කොච්චර කියලා දුන්නත් අර දන්නවා, නමුත් අර අවධානය දෙන්නේ නැති කමින් කෙයාලස් මිස්ටේක්ස් කරනවා. ඒ වගේම තමයි පුංචි සද්දයක් දැන් මෙතන අපි වැඩ කරනවා කියලා හිතන්න චලා. එතකොට මම කලබල වෙන්නේ නැති පොඩි සද්දකින් එයා කලබල වෙනවා. අල්ලපු ගෙදර ගේට්ටුව ඇරියත් අම්මි පොඩක් ඉන්න මම බලලෙන්නම් කියලා දුවලා ගිහිල්ලා බලනවා. දැන් ඉස්කෝලේ අනිත් හැම ළමයම ටීචර් කියන දේ අහගෙන ඉන්නවා. කොරිඩෝවේ කවුරු හරි ගියත් මෙයාට අග්ගාලා ඉස්සිලා ඒක දිහා බලලා කලබල වෙනවා. ඒ වගේම තමයි අර අවධානය වැඩියෙන් දීලා කරන්න ඕන වැඩ තියෙන්නේ, ගණන් හදන එක, එහෙම නැත්නම් රචනාවක් ලියන එක. අන්න ඒ වගේ ටිකක් අවධානය වැඩියෙන් දීලා කරන වැඩ කරන්න ඒ දරුවා හරි අකමැති. ඒ වගේම නිතර අමතක වෙනවා. ඉස්කෝලෙන් කියන පණිවිඩ ගෙදර ඇවිල්ලා කියන්නේ නැහැ. ඒ වගේම බඩු නැති කරගන්නවා. හැමදාම කෝපුතා තොප්පිය මතක නෑ අම්මා කොහෙද දාලාවද දන්නේ නෑ. කෝපුතා වතුර බෝතලේ අමතක වෙලා ඇවිල්ලා. හැමදාම අලුතෙන් පැන්සලක් පෑනක් මකනයක් දීලා යවන්න ඕනේ. අන්න ඒ වගේ තත්ත්වයන්. ඉතින් එතකොට මේක ඇත්තටම ප්‍රතිකාර කරන්න ඕන අවස්ථාවක්. ඒක ගොඩක් වෙලාවට මගෑරෙනවා. මොකද දෙමව්පියෝ හිතනවා වයසත් එක්ක මේක හරියනවා කියලා. මගෑරේ කියලා. නමුත් මෙහෙම රෝග ලක්ෂණ තියෙනවා නම් අපිට මේක පෙන්නලා මේකට මේක බෙහෙ මේ කියන්නේ ප්‍රතිකාර ගත යුතු අවස්ථාවක්ද නැද්ද කියන එක තීරණය කරගන්න එක වැදගත් වෙනවා. ඔය අතර තව සමහර දරුවෝ එනවා නේද ડોක්ටර්? ඔයට හාත්පසින්ම වෙනස්. ඒ කියන්නේ හරිම අපි කියන්නේ සයිලන්ස් කතා කරන්නේ නැහැ. එච්චර උනන්දුවක් නැහැ වැඩ කරන්න. යාට උනේ පැත්තකට වෙලා ඉන්න තනි වෙන්න වගේ පාසලට ගියත්. ගෙදරදීත් එහෙම වෙන්න පුළුවන්. සමහරකට ගෙදරදී එහෙම නැහැ පාසලේදී විතරක් එහෙම වෙන්න පුළුවන්. මේ තත්ත්වය ගැන කොහොමද? මෙහෙමයි. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. අපි දකිනවා දැන් විශාල වශයෙන් දරුවෝ පාසල් යන්න මැලිකමක් දක්වනවා. අපි ඒ දරුවන්ගේ දකින දෙයක් තමයි හැමදාම උදේ වෙනකොට බඩරි දෙනවා කියනවා, වමන යන්න එනවා කියනවා. ඇත්තටම මේ ડોක්ටර් කෙනෙක් ගාවට ගියාම හේතුවක් හොයාගන්න බෑ. අපි මේවට කියනවා සයිකෝජෙනික් සිම්ටම්ස් කියලා ඇත්තටම. නමුත් අර පාසල පටන් ගන්න වෙලාව හරි ගියාම, ඒ කියන්නේ ආයේ උදේ අටහ මාර වෙනකොට බඩේ කැක්කුම් ඔළුව කැක්කුම් කර කැවිල්ල ඔක්කොම නැති වෙලා යන වෙලාව මග ඇරුනහම. ඉතින් ඇත්තටම මේ වගේ වෙලාවක අපි කරන්න ඕනේ දරුවට තරවටු කරලා බලෙන් ඉස්කෝලෙට තල්ලු කරන එක නෙමෙයි ඇත්තටම. මොකද යම් යම් හේතු තියෙන්න පුළුවන් ඇයි දරුවෙක් පාසල ප්‍රතික්ෂේප කරන්න කියන එකට අචලා. ඉතින් එතකොට ඒ දරුවා පාසලේදී බුලි වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දරුවට පාස
පාසලේදී කියලා දෙන දේවල් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකක් හරි එක්ක පාසල් වෑන් රථයේ ගැටලුවක් වෙන්න පුළුවන්. යාළුවෝ අතර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට වග කිය යුතු වැඩිහිටියන් වශයෙන් අපි කරන්න ඕනේ මේ වගේ වෙලාවක ඇත්තටම දරුවා එක්ක කතා කරලා හරි දරුවා උපදේශණයට යොමු කරලා හරි ඇයි මේ දරුවා පාසලට යන්න මැලි? ඇයි දරුවා මුළු ගැන්වෙන්නේ කියන එක අපි ඇත්තටම හොයලා බැලිය යුතු කාරණයක්. ඩොක්ටර් අර කිව්ව කාරණේ සමහර දරුවෝ ගෙදරදී ඉතා හොඳින් ඉන්නවා පාසලට ගියාට පස්සේ වෙනස්. සමහර දරුවෝ පාසලේදී ඉතා හොඳින් ඉන්නවා ගෙදරට ආවට පස්සේ වෙනස්. එතකොට මොකක්ද මේ බලපෑම? පරිසරයේ බලපෑමද? ඔව් අචලා, දැන් අපි කියනවා මානසික රෝගී තත්වයකදී චර්යාමය වෙනස්කමක් වෙනවා නම් ඒක පාසලේදී, ගෙදරදී, ටියුෂන් පන්තියේදී, නෑ ගෙදරදී, දහම් පාසලේදී, මේ හැම තැනකම ඒක විද්‍යාමාන වෙනවා. නමුත් යම් දරුවෙක් එක තැනකදී විතරක් වෙනස්වට හැසිරෙනවා නම් හිතන්න පාසලේදී හොඳට ඉන්න දරුවා ගෙදර ආවහම ගෙදර හරි කලහකාරී. එහෙම නැත්නම් ගෙදරදී කවුරුත් කියන දෙයක් අහන්නේ නැහැ. අන්න එතකොට අපි හිතනවා ගෙදර තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඕකේ අනිත් පැත්තත් ඒ විදිහයි. ගෙදර හොඳට විනෝද වෙලා සෙල්ලම් කරලා කතා කරලා ඉන්න දරුවෙක් ගෙදරින් එළියට ගිහාම හැසිරීම වෙනස් වෙනවා නම් එහෙනම් අපි අනුමාන කරනවා ඒ පරිසරයේ මොකක් හරි ගැටලුවක් නිසා වෙන්න පුළුවන් දරුවෙක් ඒ විදිහට හැසිරෙන්නේ කියන එක. අපි කියන්නේ උගන්නන දේවල් වලටම අමතරව එතනින් එහාට ගිහලා ක්‍රීඩාවකට යොමු කරනවා, තව මොන හරි ක්‍රියාකාරකමක් කරන්න යොමු කරනවා, සමහර වෙලාවට පාඩමට අදාළව මේ දේවල් වල මොන වගේ බලපෑමක් කරන්න පුළුවන්ද? සමහර වෙලාවට දරුවන්ට මේ එක දෙයකට තියෙන බලපෑම වැඩි වෙලා මෙහෙම තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඒක හොඳ ප්‍රශ්නයක් අචලා. මං හිතනවා ඇත්තටම දැන් මේ නිවාඩු කාලේ දෙන හින්දා අපි ඒක ගැන කතා කරන්න ඕනේ. සමහර දරුවෝ අපි දකිනවා මේ නිකන් 5, 6, 5 වලදී පවා විභාගයේ ලං වෙනකොට ඉතාම මානසික පසුබෑමකට ලක් වෙනවා. ඒ දරුවන්ට හිටපු ගමන් අර නොයකුත් කායික අපහසුතා ඇති වෙනවා. ඒ වගේම පාඩම් කරන එක හිටපු ගමන් නවත්තනවා. වෙනදට හොඳට ලකුණු ගත්ත ළමයි විභාගයේ ලං වෙනකොට ලකුණු අඩු වෙනවා. සමහර විට විභාගයේ දවසේ දැන් විභාගයට කලින්දත් හොඳට පාඩම් කරලා විභාගයේ දවසේදී ලෙඩ වෙනවා. හැමදාම ඒක පුරුද්දක් විදියට විභාගේ කාලෙදි දරුවෝ ලෙඩ වෙනවා. ඉතින් ඇත්තටම මෙතන මං කියන්නේ අපි විභාගවලට සමහර වෙලාවට දොස් කියනවා. නමුත් අපි දන්නවා ලෝකයේ ඕනෑම රටක විභාග කියන දේවල් තරඟකාරී. විභාගයක් කියලා කියන්නේ ඒකනේ අචල. එතකොට අපි කරන්න ඕනේ මේ විභාගයක තියෙන තරඟකාරී බව අඩු කරන එක නෙමෙයි. ඇත්තටම දරුවන්ගේ ආකල්පය වෙනස් කරන එක. විභාගයක් කියන්නේ මොකක්ද? මේක මේ එක ස්ටෙප් එකක ඉඳලා තවත් ස්ටෙප් එකකට යන්න දෙන යතුරක් වගේ. එතකොට ඔබගේ තියෙන පොටෙන්ෂල් එක, එහෙම නැත්නම් ඔබගේ තියෙන හැකියාවේ ප්‍රමාණයට මේකට මූණ දෙන්න ඕනේ. සහ විභාග කියන්නේ මේ දරුවෝ මානසිකව අඩපණ කරන්න තියෙන දෙයක් නෙමෙයි, ඔබගේ අනාගතයේ ඉස්සරහට යන්න තියෙන දෙයක් කියන එක දරුවන්ට වටහලා දෙන්න ඕනේ. ඒක හරියට වටහලා දෙන්න දෙමව්පියෝ වැඩිහිටියෝ ඒක වටහාගෙන ඉන්න ඕනේ. ඒක තමයි ඒක ඒක දෙමව්පියෝ වට. මොකද දෙමව්පියෝ කියන්නේ ඔයා අරයට වඩා ලකුණු ගන්න ඕනේ. ඔයා මේ සැරේ හොඳට ලකුණු ගත්තොත් විතරයි ඔයාව ට්‍රිප් එක එක් කරගෙන යන්නේ. අපි අක්කා වගේ ඔයත් වැඩ කරන්න ඕනේ. ඒ විදිහට එතකොට මෙන්න මේ ප්‍රොසස් එක තුල, මේ විභාගයකට මූණ දෙන කාලය තුල වැඩිහිටියෝ කරන්නේ ඇත්තටම දරුවාගේ ඔක්කොම බාහිර ක්‍රියාකාරකම් නවත්තනවා. දරුවෝ ක්‍රීඩා කරනවා නම්, නැටුම් කරනවා නම්, කතික තරඟවලට යනවා, මේ සියලුම දේ නවත්තලා පොතේ වැඩට විතරක්ම දරුවව යොමු කරනවා. ඉතින් මේක හරිම හොඳ නැති දෙයක්. මොකද දරුවාට මානසික පෞරුෂය සමබර වෙන්න ක්‍රීඩාව, මේ නර්තනය, මේ බාහිර ක්‍රියාකාරකම් වැදගත්. ඔව්, දැන් අපි දරුවගේ හොඳට කියලා කරන සමහර දේවල් දරුවගේ නරකට හිටින්න පුළුවන්. සමහරකට වචනෙන් පවා හැසිරීමෙන් පවා. ඒ නිසා අපි දරුවව තේරුම් අරගෙන දරුවව හරි තැනට යොමු කරන්න ඕනේ. ඩොක්ටර් අපිට බණ්ඩාර වලින් හිතවතියක් කතා කරනවා, ගැටලුවක් යොමු කරන්න අපි බලමු. කතා කරන අයුබෝවන්. අයිබෝවන්, මේ ඩොක්ටර් මගේ බබා මේ දැන් අර ඩොක්ටර් මුලින් කීව ඒ දඟ ලක්ෂණ මට තේරිච්ච විදිහට ඒ අධික්‍රියාකාරී කියන ලක්ෂණ තමයි මම එයාගේ දැක්කේ. ඔව්. එතකොට මම මේ එයාව ඔය මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නුවා.
එවෙලාවෙදි පුතාගේ අර පොත් බලලා ඉස්කෝලේ ලියන පොත් බලලා කිව්වා මෙයා හොඳට වැඩ කරන හොඳ අවධානයක් තියෙන දරුවෙක් කියලා. ඉතින් එයාන්ට බෙහෙත් අනවශ්‍යයි කියන පැනේ තමයි හිටියේ. ඉතින් අර මට දැනගන්න ඕන මේ දැන් දැනටත් අර කියන අධික්‍රියාකාරී ගතිය ඩොක්ටර කිව්වා වගේ පන්තියේ චුට්ට දඟයි ඒ වගේ ඒනට පන්තියේ හැමදාම හොඳ ඉස්සරහා ලකුණු අරගෙන හොඳට ඉන්නවා. ඉතින් මට මේකට අර මොකද්ද මම කරන්න ඕනි කියන එක තමයි දැනගන්න ඕන වෙන්නේ. ඔව් අම්මා මට දැනගන්න පුළුවන්ද පන්තියේ එයා දඟ ගතිය ඇරුණුකොට ගෙදරත් එයා දඟ කරනවද කියලා? ගෙදර සාමාන්‍යයෙන් දඟයි තමයි මේ මේ ડોක්ටර් මේ අර වැඩකට එහෙම ගන්න ඕන ටිකක් කෑ ගහලා එහෙම කරලා එන්න එන්න මේක කරන්න එහෙම කියලා පොඩ්ඩක් ටිකක් වැඩියෙන් පුෂ් කරලා තමයි ඒ වැඩේට යොදව ගන්න ඕන. ડોක්ටර් පන්තියේ වයස ඉගෙන ගන්න. පන්තිය කොයි මොන පන්තියද ඉගෙන ගන්නෙ? පුතෙක්ද? හරි හරි පැහැදිලි. අපි බලමු ડોක්ටර් කියන්නේ සමහර වෙලාවට අපි හිතනවානේ අර රක්ෂණයක් දෙකක් කිව්වම ඒ වගේද කියලා. ඒ වගේ නොවෙන්නත් පුළුවන්. මෙහෙමයි අපි සාමාන්‍යයෙන් මේ ADHD රෝග තත්ත්වය නිර්ණය කරනකොට අධික්‍රියාකාරීත්වයේ ලක්ෂණ 6කට වඩා ප්‍රමාණයක් සහ අවධානය තියා ගැනීමේ ලක්ෂණ 6කට වඩා වැඩි ප්‍රමාණයක් අපි සායනික කටයුතු වලදී බලනවා. සමහර විට ඔබේ පුතාට අර ડોක්ටර් කිව්වා නම් එහෙම තත්වයක් නෑ කියලා මේ එයාගේ නොසන්සුන් ගතියක් වගේ දෙයක් වෙන්න පුළුවන් තියෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවක ඔබට කරන්න පුළුවන් දෙයක් තමයි දරුවව පොඩ්ඩක් නැවත තව කෙනෙකුට පෙන්නන එක. එතකොට අපිට දරුවත් එක්ක කතා කරලා තීරණයකට එන්න පුළුවන් මේ බබාට මොකද්ද තියෙන අපහසුව එක තැන ඉන්න බැරි වෙන්න කියන. ඒකයි ડોක්ටර් තව වැදගත් නෙමේද? දැන් මේ වගේ දේවල් වලින් අපි හිතමුකෝ අවධානය අඩු වෙනවා, ටිකක් දඟ වැඩි වෙනවා. මේ දේවල් වලින් එයාට අයහපත් බලපෑමක් වෙනවා නම් නේද අපි සැලකිලිමත් වෙන්න ඕනේ? මේක රෝගී තත්වයක්ද මොකක්ද කියන එක දැන් ඒ අම්මා කිව් විදිහට ඒ දරුවාට එහෙම බලපෑමක් නැහැ අඩු වෙන්නේ. ගෙදර හොඳයි, පාසලේදී හොඳයි. ඔව් මෙහෙමයි අපි එතනදි දරුවාට විතරක් නෙමෙයි දරුවා ඉන්න පරිසරයේ අයටත් හානියක් කරදරයක් වෙනවා කියන එක පොඩ්ඩක් හිතන්න ඕනේ. එතකොට මෙහෙම දරුවෝ දඟ කරන්න අධික්‍රියාකාරීත්වය විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ සමහර මානසික ගැටලුකාරී දේවලුත් ඒගොල්ලෝ මේ විදිහට චර්යාවෙන් පෙන්වන්න පුළුවන්. එතන අධික්‍රියාකාරීත්වය කියන එකේ මේ මේ ගැටලුව නෙමෙයි. නමුත් වෙන වෙන ප්‍රශ්න දරුවෙකුට තියෙනවා නම් එයා ඒ වගේ පන්තිය අවධානය ගන්න විශේෂයෙන්ම. එයාට ගෙදරදී අවශ්‍ය කරන අවධානය එන්නේ නැත්නම් දැන් අපි හිතනවා වැඩිහිටියෝ විදිහට හැම වෙලේම හොඳ දෙයක් කරොත් තමයි අපිට අවධානය එන්නේ කියලා. දරුවෝ එහෙම හිතන්නේ නැහැ. ඒගොල්ලෝ සමහර වෙලාවට ඍණාත්මක දේවල් දැන් ඔය වගේ දඟ කරලා කෑ ගහලා පන්තිය අනවශ්‍ය විදිහට උසුළු විසුළු කරලා අනිත් ළමයින්ව හිනස්සලා අර නිකන් ඒ වගේ එපා කියන දේම කරලා එහෙමත් අවධානය ගන්න බලනවා නරක දේවල් කරලා. එතකොට මම දන්නේ නැහැ මේ පුතාට ඒ වගේ තත්වයක් තියෙනවද කියලා. ඉතින් හොඳම දේ තමයි ඔහුව කන මනෝ මේ වෛද්‍යවරයෙක්ට හෝ මේ උපදේශකවරයෙක්ට පෙන්නලා මේ තත්වය කතා බහ කරන එක. කලබල වෙන්න ඕනේ නැහැ. අපි සමහරක් කෙනාට කලබල වෙනවා දෙයක් ඇහුවාට පස්සේ, තව තැනක දෙයක් දැක්කට පස්සේ අපි ටිකක් වැඩියෙන් කලබල වෙනවා. දරුවන්ට තියෙන ආදරය නිසා තමයි. හැබැයි එතනින් එහාට ගිහිලා ටිකක් විමසිලිමත් වෙලා නිවිහැනහිල්ල හිතලා අපි කියන්නේ හරියටම මොකක්ද මේ කියන එක පරිස්සමට හිතලා තීරණ ගන්න ඕනේ. විශේෂයෙන් අම්මට තාත්තට වැඩි අවස්ථාවක් තියෙන දරුවොත් එක්ක ගැටෙන. ඒ නිසා ඒ විදිහට අපි හැමදේම निराකරණය කරගමු. නුවර මහනුවර ඉඳලා හිතවතියක් කතා කරන අපි බලමු ගැටලුව මොකක්ද කියලා. අයිබෝන්. අයිබෝන් ડોක්ටර් මගේ දුවට අවුරුදු 12යි.
මේ ඩොක්ටර්යා මේ චුට්ට ඇත්තම් බය වෙනවා. මේ කාමරේ ඉඳලා ඉස්සරහට යන්න බයයි, කුස්සියට යන්න බයයි. දැන් බාත්รูම් එකට ගියත් මම ගිහින් බාත්รูම් එක ඉස්සරහා හිටගෙන ඉන්න ඕනේ. එතකොට මේ තනියම දෙයක් කරන්න බයයි, කඩේකට යන්නේ නැහැ, මේ මිනිස්සු තලේ රැඳෙන්න බයයි, තැනකට ගියොත් එහෙම ඉක්මනට යමු කියනවා. කාමරේමයි එයා ඉඳ කැමති. ડોક્ટર මට ඒ ගැන චුට්ටක් දැනගන්න. ඔව්. එතකොට එයා සෙනඟ ගැවසෙන තැන්වලට යන්න බයයිද? ඔව් කැමතිම නෑ. බයයිද මොකද්ද කියන්න කම් දන්නේ නැරොක කැමති නෑ. ඔව්. ඔව්. පැහැදිලි අම්මා වයස කීයද? අවුරුදු 12යි කිව්වා. අවුරුදු 12යි. ඔව්. මෙහෙමයි අචලා, දැන් අපි දකිනවා මේ කාන්සාව එහෙම නැත්නම් ඇන්සයිටි තත්වය විවිධ රෝගවල මූලික ලක්ෂණයක් විදිහට තියෙන්න පුළුවන්. දැන් ඇය කියපු විදිහට ඒ බබාට තියෙන්නේ සෙනඟ ගැවසෙන තැන් වලට යන්න, පොදු ස්ථාන වලට යන්න තියෙන අකමැත්තක්. ඒතර මම මේ මට මෙහෙම වැඩසටහනකදී රෝග නිර්ණය කරන්න අමාරුයි. නමුත් මම පොදුවේ කතා කරොත් අපි දකිනවා මේ සමාජ භීතිකාව එහෙම නැත්නම් සෝෂල් ෆෝබියා කියන තත්වය විශේෂයෙන්ම දරුවෝ අතර තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට දරුවෝ සෙනඟ ගැවසෙන තැන්වලට යන්න අකමැති. පාසලේදී වුණත් ඇසුරු කරන්නේ සීමිත යාළුවෝ පිරිසක්. ඒ වගේම තමයි පන්තියේ ඉස්සරහට ගිහිල්ලා පාඩමක් කියවන්න, සින්දුවක් කියන්න, එහෙම නැත්නම් කොන්සර්ට් එකක පර්ෆෝම් කරන්න වගේ ඒ වගේ ඉදිරියට එන්න, සෙනඟ ඉස්සරහට එන්න තියෙන අවස්ථාවල ඒගොල්ලෝ පසුබට වෙනවා. ඒගොල්ලෝ හැම වෙලාවෙම බය වෙනවා මගේ අනිත් අය වැරදි දකි කියලා. අනිත් අය මන් දිහා බලාගෙන ඉන්නේ කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට දැන් අපි දකිනවා, අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඇන්ටිසිපේටරි ඇන්සයිටි කියලා. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ට යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකකට එන්න කියලා ආරාධනා කරත් ඒ ආරාධනාව ලැබිච්ච මොහොතේ ඉඳලා ඒගොල්ලොන්ට ඒකට යන්න බෑ කියලා ඒගොල්ලන් ඒක ගැන පසුතැවිලි වෙනවා. ડોક્ટર දැන් ඒ වගේ දේවල් එක එක කාරණානේ අම්මට තාත්තට බැරිද මැදිහත් වෙලා කතා කරලා විසඳ ගන්න, මේ මනෝවෛද්‍යවරයෙක් ළඟට යන්න ඕනේද, උපදේශණයට යොමු වෙන්න ඕනේද? මෙහෙමයි, සමහර මේ වගේ දැන් රෝග තත්වයකදී නම් මට හිතෙනවා පොඩ්ඩක් ඒක මනෝ උපදේශකවරයෙක් ගාවට ගිහිල්ලා කතා බහ කරලා හරියටම තත්වය අඳුනගෙන ඊට පස්සේ දෙමව්පියන්ට අපිට කියලා දෙන්න පුළුවන් කොහොමද මේ වගේ දරුවෙක් එක්ක ගනුදෙනු කරන්නේ කියන එක. සහ දැන් අර බය කියන කාරණාව, එයා කලුවරේ ඉන්න කැමති නැහැ, බාත්รูම් එකට ගියත් අම්මා දොර ළඟ ඉන්න ඕනේ. සමහර වෙලාවට අහලා තියෙන බය හිතෙන කතාවක් නිසා, ටීවී එකේ දැකපු බය හිතෙන සිද්ධියක් නිසා එයාට හිතේ බයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අමතක කරවන්න පුළුවන් නේද? ඒ කියන්නේ ඔව්, අපිට උපදේශනය තුලින් ඒ වගේ දේවල් ඇත්තටම අමතක කරවන්න කියන්නේ දරුවට නිසි අවබෝධය ලබා දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි මේක දකිනවා දැන් විශේෂයෙන්ම දරුවෝ මේ හරියට මේ ඔය හොල්මන් කතන්දර බලනවා, මේ ඒ වගේ ඔය කතා පොත්වල කියවනවා, ඊට පස්සේ ඔය ඩොකියුමෙන්ටරිස් බලනවා. ඉතින් ඊට පස්සේ රෑට කාමරේට යන්න බයයි, ටොයිලට් එක ගාවට යන්න බයයි, කරුවල වුණොත් බයයි. ඒක නම් රෝග තත්ත්වයක් නෙමෙයි. නමුත් දැන් මේ අම්මා කියපු විදිහට නම් අර සෙනඟ ගැවසෙන තැන්වලට යන්න අකමැති, ගෙදරටම සීමා වෙලා ඉන්නවා කියන එක ඇයගේ වයසත් එක්ක මට හිතෙනවා පොඩ්ඩක් ඒක කතා කරොත් හොඳයි කියලා. හතවසරේ දරුවෙක් නේ. ඔව්, එහේ හතවසරේ දරුවෙක් නිසා. ડોક્ટર එතනින් එහාට ගිහිලා නව යෝවුන් වියට ආවට පස්සේ දැන් අවුරුදු 4න් තේරෙන කාලේ ඉඳලා අපි මේ පටන් අරගෙන කතා කළේ. නව යෝවුන් වියට ආවට පස්සේ මානසික ගැටලු ඇති වෙනවද? ඒකට ඇති වෙන්න සාධාරණ හේතු තියෙනවද? ඔව් ඇචල, ඒක වැදගත් ප්‍රශ්නයක්. අපි දකිනවා විශේෂයෙන්ම අවුරුදු නව යෝවුන් විය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 14 ඉඳලා කාලය, 19, 20, 21 කාලය මේ යෝවුන් වියේදී ඇත්තටම ගොඩාක් මානසික රෝගවල ආරම්භය දකින්නේ අපි මේ කාලේදී. ඉතින් මේක ඕනම මානසික රෝගයක් ගත්තොත් ජානමය බලපෑමෙන් අපිව අවදානමකට දානවා විතරයි. ඔබෙත් මගෙත් අපි ගොඩ දෙනෙක්ගේ ශරීරය තුළ ඒ මානසික රෝග ඇති කරන ජාන තියෙන්න පුළුවන්. නමුත් බාහිර පරිසරයෙන් එන මොනවා හරි සාධකයක් නිසා තමයි මේ මානසික රෝගයක් ඇති වෙන්නේ. එතකොට මේ නව යෝවුන් විය සහ යෝවුන් විය ගත්තහම අපි දකිනවා මේ පරිසරයේ සිදුවෙන තියෙන
බලපෑම වැඩි. විශේෂයෙන්ම කායිකව මානසිකව වෙන වෙනස්කම් වගේම ගොඩක් තරඟ විභාගවලට මූණ දෙනවා දරුවෝ. ඒ වගේම දැන් අපි දකිනවා අද දවසේ අන්තර්ජාලයෙන් සහ මේ මොබයිල් ෆෝන් වලින් දරුවෝ විවිධ ගැටලුවලට ලක් වෙනවා. ඒ වගේම ඔය දුරදිග ගියපු ප්‍රේම සම්බන්ධතා නිසා එතකොට මේ පරිසරයෙන් එන පීඩනය දැන් දරුවන්ට මීට අවුරුදු 10කට 15ක නව යෝන් වියේ දරුවන්ට දැනුණට වඩා ලොකු පීඩනයක් දැන් දරුවෝ ඇත්තටම පීඩනයක් තුලින් ගමන් කරනවා. ඒ නිසා අපි මේ නව යෝන් වියේදී ඇත්තටම මානසික ගැටලු ඉතාම සුලභව දකිනවා. අම්පාරෙන්ද අම්ම කෙනෙක් කතා කරන, අපි බලමු ගැටලුව මොකක්ද කියලා. කතා කරන්න සුබ උදෑසනක්. සුබ උදෑසනක් මිස්. මම කතා කරන්නේ අම්පාරෙන්. මට අවුරුදු 7ක දුවෙක් ඉන්නවා. මේ එයා දැන් ඉස්කෝලේ යරලා ඇවිල්ලා මේ කෑම කාලා ඒව මෙව කරලා එයා ඔව් අවුරුදු 7කෙන් තුරාසරි ඒක දැන් ආපහු දැක්කහම එයා වමනේ දාන නෑ. අපිට මැද කොටස ඇහුනේ නැහැ අම්මා. මේ පාසල් ගිහිල්ලා එනවා කියලා කිව්වා. එතනින් පස්සේ මොකක්ද වෙන්නේ? ඔව් දැන් පාසල් ගිහිල්ලා ඇවිල්ලා එයාගේ ලන්ච් බොක්ස් එක එහෙම අයින් කරන් දැන් බෑග් එකෙන් අයින් කරද්දි එහෙම ඒ ඉතුරු කෑම ආපහු එයා දකිද්දි ඇඟිලි දෙකෙන් අලලා තමයි ලන්ච් බොක්ස් එක අයින් කරන්නේ. ඒකට හරීම අප්‍රිය ගතියක් තියෙනවා. එයා කාපු කෑම එක නැවත දකිද්දි උනත් මේ වමනේ දාන්න වගේ හදන ගතියක් තියෙනවා. එයාගේ අඳින ඇඳුම දැන් රිමෝ කරාට පස්සේ ආපහු ඒක දකිද්දි එහෙම මේ ඇඟිලි දෙකකින් අල්ලලා තම අයින් කරන්නේ. මට දැන් එයා වර්ධනය කරද්දි එහෙම මේ නිකන් එයා අමුතුයි කියලා මට තේරෙනවා. ඒ වගේ තැන්වලදී අම්මා එතකොට මෙයාගේ වෙන ලක්ෂණ තියෙනවද? දැන් හැම වෙලේම නිකන් දොරක් ඇරියත් පොඩ්ඩක් එළියට ගිහිල්ලා සෙල්ලම් කරත් නිතර ඇවිල්ලා අත හොදන ගතියක්, නාන්න ගිහාම වෙලා අරගෙන නාන ගතියක් එහෙම තියෙනවද? ඔව් ඔව් වෙලා අරගෙන නාන. එයා ලස්සනට ඉන්නත් තාත්තයි මේ තව එකක් දැන් ස්ලිපර්ස් ගැලරුවට පස්සේ චුට්ටක් වැලි පෑගුණත් කෑ ගහනෝ. දැන් කෑම කාලා තව එයාට මල්ලියෙක් ඉන්නවා. එයා කෑම කාලා ඉතුරු කොටසක් පෑගුණත් ඇඟිලි දෙකෙන් ඇඟිලි වලින් ඇවිදිනෝ මේ අඬ අඬ අනේ මේවා අයින් කරන්නකෝ කියලා. ඔව් එතකොට එයා නිතරම පොඩි නිකන් මොනවා හරි දෙයක් ඇල්ලුවත් නිතර අත සෝදන ගතියක් එහෙම තියෙනවද? ඒ කියන්නේ මේ ડોක්ටර් නෑ අර වගේ අර එයාට මේ අර පෑගුණාම ඒ වගේ නිතරම අර සෙල්ලම් කරද්දී එහෙම ගානක් නැහැ. ගෙයිය ඇතුලේ පෑගුණොත් යමක් කාපු කොටසක් හරි කැම්බත් චුට්ටක් හැලිච්ච දෙයක් හරි එහෙම දෙයක් තමයි තියෙන්නේ. අර එයාගේ රිමූව් කරපු ඇඳුමක් දැක්කත් ඒක අයින් කරන්න ඇඟිලි දෙකකින්. හොඳයි අම්ම පැහැදිලි ගැටලුව ડોක්ටර්. ඔව් මං හිතනවා ඒකත් අර පොඩි ඇන්සයිටි තත්වයක් තමයි තියෙන්නේ. එතනදිත් මම කැමති නැහැ මේ රෝග විනිශ්චයක් දෙන්න. නමුත් මම පොදුවේ කතා කරොත් අපි දකිනවා මේ ග්‍රස්තිය එහෙම නැත්නම් ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් OCD කියන තත්වයේ මෙන්න මේ වගේ මේ කුණු ගෑවුනහම හරි අප්‍රිය ගතියක් දැනෙනවා. අර අපි සාමාන්‍ය කෙනෙක් අප්‍රිය කරන්නේ නැති දේවල් ඒගොල්ලන් අප්‍රිය කරන්න පුළුවන්. ඊට පස්සේ නාන්න ගියාම වුණත් අර සබන් කෑල්ල දිය වෙනකම්ම ගාලා නානවා, නිතර අත සෝදනවා, අධික ලෙස පිරිසිදුවට ඉන්න බලනවා. ඒ කියන්නේ gedara එකත් කරදරයක් වෙන තරමටම. ඉතින් මන් දන්නේ මේ දුවටත් එච්චර එහාට ගියපු ලක්ෂණ තියෙනවද කියන එක. හොඳම දේ තමයි අම්මා මේ එතනදිත් ඔබ කවුරු හරි මනෝ උපදේශකවරියක් හෝ මනෝ විද්‍යාචාර්යවරයෙක් හම්බ වෙලා මේ ගැටලුව දීර්ඝව සාකච්ඡා කරන්න. මොකද අපි දරුවත් එක්ක කතා කිරීම වැදගත් මෙතනදී. මොකද අම්මා දකින විදිහයි දරුවා මේ ප්‍රශ්නේ අපිට කියන විදිහයි ගොඩක් වෙලාවට වෙනස්. අපි දකින සමහර වැඩිහිටියොත් ඉන්නවා ඒ වගේ. ඔව් මේ සුලභ තත්වයක්. මේ කාලේ තමයි මේ තත්ත්වය. ඔව් ඇති වෙන්න පුළුවන්. මොකද දැන් අවුරුදු කීයේ 12යි කිව්වා නේද වයස? 12යිද 7යි 7යි. අපිට ඒ පොඩි වයසේදීත් එහෙම තියෙන්න පුළුවන්. ඒ නිසා අම්මා බබාව පෙන්නන්න. මොකද පෙන්නුවා කියලා නරකක් වෙන්නේ නැහැ. මොනවා හරි රෝගයක ආරම්භයක් නම් අපිට ඒක මුලින් උපටා දමන්න ඒක උදව් වෙයි.
ඩොක්ටර් දැන් මේ තත්ත්ව ගැන විමසිලිමත් වෙනවා සහ මේ දරුවොත් එක්ක ගනුදෙනු කරනවා. දැන් පාසලේදී එක දරුවෙක් නෙමේ දරුවෝ ගොඩක් ඉන්නවා. ඒ දරුවෝ එකිනෙකාට වෙනස්. ගෙදරද එහෙම වෙන්න පුළුවන්. කොහොමද මෙයාත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්? අපි සමහර වෙලාවට මෙයාගේ වැඩ කටයුතු පාසල් ක්‍රියාකාරකම් එක්ක නිරීක්ෂණය කරනවා, හැසිරෙන විදිහත් එක්ක නිරීක්ෂණය කරනවා. අපිට බලන්නත් දේවල් තියෙනවා. ඩොක්ටර් අරගෙනත් ඇවිල්ලා තියෙනවා. අපහු අපි අර කලින්ම කතා කරපුනේ විශේෂ දරුවෝ ගැන අවධානය යොමු කරලා අපිට ඒවා බලන්න ඒක බලන්න කලින් මම පොඩි දෙයක් කියන්න ඕනේ අචලා. මේ අපි තවත් දරුවෝ අතර සුලභව දකින තත්වයක් තමයි මේ කියවීම සහ ලිවීම ආශ්‍රිත ගැටලු. අපි දකිනවා සමහර දරුවෝ දැන් 6-7 පන්තිවල හිටියත් තාම හරියට අකුරු ලියන්නේ කියවන්නේ නැහැ. මෙන්න මේකත් ඇත්තටම මුලදිම අඳුනගෙන ප්‍රතිකාර කළ යුතු තත්වයක්. දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් ලියන ඒවා ගත්තොත් ඉංග්‍රීසි අකුරු සහ ඉලක්කම් මිරර් ඉමේජර්ස් විදිහට, ඒ කියන්නේ කණ්ණාඩියෙන් පේන විදිහට ලියනවා. දැන් ඕකේ බලන්න කිව් අකුර එහෙම ඒ බබා අනිත් පැත්තට ලියලා තියෙන්නේ, ඉසෙඩ් අකුර අනිත් පැත්තට ලියලා තියෙන්නේ. එතකොට මෙන්න මේකෙත් හොඳට පේනවා ඒ අකුරයි එන් අකුරයි ගත්තොත් ඒකත් ඔය අනික් පැත්තට ලියලා තියෙන්නේ. මේ දරුවේ ක්ලියපු ඕ මේ දරුවෝ ලියපු ඒවා, මේ මාගාවට ආපු දරුවෝ ලියපු ඒවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ, ඒ කියන්නේ ඩොක්ටර් මේ ඔක්කොම නෙමෙයි සමහර ඒවා. ඊට පස්සේ අකුරු වල බලන්න මේ දැන් ඔය ඕක 6 වසරේ දරුවෙක්. නමුත් වචන අකුරු 4 වචනවත් එයාට හරියට මේ ස්පෙලින්ස් හරියට, ඒ කියන්නේ අක්ෂර විඤ්ඤාසයේ ලොකු ප්‍රශ්න තියෙනවා. ඉස්පිලිපාපිලි හලලා ඊට පස්සේ බලන්න මේ අකුරු පැහැදිලි නැහැ. ඒ කියන්නේ මේ අත් අකුරු ලියන ඒවා හරිම අපැහැදිලි දරුවන්ගේ, ඒ කියන්නේ පිළිවෙලට ලියන්නේ නැති ගතියක්, විරාම ලක්ෂණ නැතුව. දැන් බලන්න ඕකේ වචන දෙකක් අතර පරතරයක් එහෙම නැහැ. ඉතින් ඒ වගේම කියවන්න ගියාමත් එහෙමයි අචලා. කියවන්න ගියාම අර මේ වචන අකුරු එකින් එක කියවනවා. දැන් අම්මා කියන්නේ නැතුව අයන්න, අල්මා යන්න, මා යන්න, අර ඒ විදිහට කියවනවා. සමහර වෙලාවට කොලේ නැති වචන එයා දන්නවනම් එයා හිතනවා මේ කයන්නෙන් පටන් අරගෙන තියෙන කාරය කියලා, එතන තියෙන කතුර වුණත් එයා කාරය කියලා තමයි කියවන්නේ. ඒ වගේම තමයි ඒ දරුවෝ විරාම ලක්ෂණ කියවන්නේත් නැහැ. මොනවා හරි දෙයක් කියවලා අවබෝධ කරගන්නේ. ඔහේ කියවගෙන ගියාට අවබෝධ කරගන්න නැති ගතියක් තියෙනවා. ඉතින් මෙන්න මේ தત્ත්වය નિවරදි කරන්න ඕනේ. අම්මලා අපිට ඇවිල්ලා කියනවා gederedi අම්මා කියවලා දෙනකොට හොඳට කරනවා, නමුත් විභාගෙට ගිහාම කරන්නේ නැහැ කියලා. ඒ මොකද විභාගේ ප්‍රශ්න පත්‍රයේ කියවලා දෙන්න කෙනෙක් නැහනේ. එතකොට කියවීමේ ගැටලු නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකත් අපි ප්‍රතිකාර කරන්න අඳුනගන්න අපි ගාව පරීක්ෂණ තියෙනවා. මේ පරීක්ෂණ වලින් අපිට මේ වගේ දරුවෝ හඳුනගන්න පුළුවන්. සහ අපි මේ දකින දේවල් සාමාන්‍යයෙන් දරුවෝ කරන දේවල්. එතන නිහඬ ගින නිතර කරනවා නම් මතක හිටින් නැත්නම් මේක ප්‍රශ්නයක් වෙන තැනකට ඇවිල්ලා කියලා හිතනවා නම් ඔබට පුළුවන් මේ සායන වලට සම්බන්ධ වෙන දරුවව එකතු කරගෙන තමයි යන්න ඕනේ. එතකොට තමයි මේ කතාව දෙපැත්තෙන්ම අහගන්න පුළුවන් වෙන්නේ. අපි අපේ ඩොක්ටර්ගේ දුරකථන අංකය දෙන්නම් ලියාගන්න. 077-0594949 077-0594949 මේ අංකයට කතා කරලා දරුවන්ව සායනවලට සහභාගී කරවන්නේ කොහොමද කියලා දැනවත් වෙන්න පුළුවන් අම්මලට තාත්තලට. පුංචි දෙයටත් බය වෙන්න ඕනේ නැහැ. දරුවෝ කියලා කියන්නේ මුළු ජීවිතේම අපි සමහර වෙලාවට දරුවෝ කරන පුංචි දේවල් වලට ඕනට වැඩිය බය වෙනවා. ආදරෙට තමයි. හැබැයි අකුරකට අර කිව්වා වගේ මේ ස්පිල් එකට පාපිල් එකට මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන් කියලා හිතන්න එපා. ඒක වෙනස් කරලා ජීවිතේ ලස්සන කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ දේවල් වලට උත්තර හොයාගෙන යන් ජීවිතයම දාරා ඔබට ශක්තියක් වෙන්නේ අන්න එතනදී. බොහොම ස්තුතියි අදාවට ඩොක්ටර්. අයි දවසක ජීවිතයම දාරා එක්ක එකතු වෙමු. අපි කතා කරමු. එතෙක් සමුදෙනවා. අයි බොන්. අයි බොන්.